සුබ දවසක් වේවා ආදරන්මේ තාත්තේ පුතේ දුවේ. කොහොමද මේ දවස්වල ආදරය ඔබේ? ආදරවන්ත ආදරවන්තයන් ගැන හිතන, අම්මලා තාත්තලා ගැන හිතන, පුතාලා දුවලා ගැන හිතන ලස්සන කාල පරිච්ඡේදයක දෙවියන් වහන්සේගේ ආදරයත් මේ මොහොතේදී ජීවමාන වෙන විදිය විග්‍රහ වෙද්දී මට නම් ලොකු සතුටක් හම්බ වෙනවා. මොකද මම ආදරය ගැන දෙවියන් වහන්සේගේ විග්‍රහය මේ විදියට කරන්නේ නැහැ. හිංස ස්වාමීන් වහන්සේ මාවත් යොමු කරනවා පොඩ පොඩ මේක ඇතුලේ තියෙන රසය භුක්ති විඳලා බලන්න කියලා. හිංස ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබට මට මතක් කරලා දෙනවා 1 කොරින්ති මේ මොහොතේදී 8 ස්වාමීන් වහන්සේ තමත් පැහැදිලිවම මේ ආකාරයට ඔබේ මගේ ජීවිතයේ 3 පරිච්ඡේදයේ කතා කරලා කියනවා. මොනවද කියන්නේ? යමේ තමා යමක් කමක් දන්නේ යයි සිතයි නම් දත යුතු අන්දම ඔහු තවම දැනගෙන නැත. එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නාසේක. දැන් බලන්න මේ තාත්ති පුතේ දුවේ ගොඩක් වෙලාවට සමහර අය ඇවිල්ලා කියනවා මට, ෆාද මන් දැන් මේ ආදරය කරන්න පටන් ගන්න නම් අවුරුදු 13ක් විතර වෙනවා ෆාද. සමහර අය ඇවිල්ලා කියනවා අවුරුදු 10යි ෆාද. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ෆාද. එයාව මට තාම තේරුම් ගන්න බෑනේ. එයා තාම එයාව ප්‍රකාශ කරලා නෑනේ. එයා තාම එයාගේ ඇත්ත කෙනා කවුද කියලා මට දීලා නැහැ. ඒ නිසා ෆාද මට තාම තේරුම් අරගන්න බෑ. මේ බැඳලා සමහර අය අවුරුදු 25 ජුබිලියේ ගත්තා, 50 ජුබිලියේ ගත්තා. එදාටත් මං කතා කරපම කියනවා ෆාද, අනේ ෆාද දෙවියන් වහන්සේම තමයි මේ මගුල නම් කරලා තියාගෙන හිටියේ ෆාද. එහෙම නැත්නම් ෆාද මට තාම තේරුම් ගන්න බෑනේ මගේ මහත්තයා කියන්නේ කවුද කියලා. මගේ වයිෆ් කියන්නේ තාම කවුද කියලා තේරුම් ගන්න බෑනේ ෆාද. දැන් මොකද වුනේ? අනිත් කෙනාට තේරුම් ගන්න බැරි වෙන විදියට හැසිරීලා ආදරය කරන ඔබ මා අපි ඔක්කොම ලෝකයාට හඳුන ගන්න බැරි විදියට හැසිරීලා මේ මොහොතේදී ඕනකමකින් ඇසුරු කරනවා. නමුත් මේ මොහොතේදී ඔබේ මගේ ජීවිතයේ තියෙන ඩාර්ක් සයිඩ් එක, ඔබේ මගේ ජීවිතයේ තියෙන ක්ලෝස් අප් ලයිෆ් ස්ටයිල් එක, වහලා තියෙන ඒරියාස්, පර්සනල් කියන තැනට ගියාට පස්සේ ඔබව මාව අනිත් කෙනාට හඳුන ගන්න තේරුම් ගන්න දරුව යනවා. ඉතින් ඒ නිසා රත්තරන්ම් මේ තාත්තේ පුතේ දුවේ මේ තේරුම් ගන්න බැරි වෙන නිසා මොකද වෙන්නේ? හැම වෙලාවෙම සැකයක් මතු වෙනවා, හැම වෙලාවෙම ඝට්ටනයක් ඇති වෙනවා, හැම වෙලාවෙම මේ මොහොතේදී වචන බයින් බස් වෙනවා, උවමාරු වෙනවා අවනවශ්‍ය වචන. ඇයියේ? හිලිදරව් නොවීම නිසා. ඉන්සා ආදරවන්ත ආදරවන්තයන් වශයෙන් ඔබේ ජීවිතයේ අම්මා තාත්තා වශයෙන්, ස්වාමි පුරුෂයා භාර්යාව වශයෙන් මේ ඔබේ ජීවිතයේ හිලිදරව් කරපු දාට එදාට තමයි සමාදානේ ඇති වෙන්නේ. ජේසුස් ස්වාමීන් වහන්සේ, දෙවියන් වහන්සේ, සුදාත්මයන් වහන්සේ මේ සුදෝ ත්‍රිත්වයේ වෙතට ඔබ ඇවිල්ලා ආදරය කරපු ගමම්ම දෙවියන් වහන්සේ උන්වහන්සේව අනාවරණය කරනවා. එනිසා රත්තරන්නම් මිත්ති තාත්ති පුතේ දුවේ උන්වහන්සේව අනාවරණය කරපු ගමම්ම මොකද වෙන්නේ? ඔබට උන්වහන්සේව දැනෙන්න, හැඟෙන්න, වැටෙන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි, උන්වහන්සේ ඔබගේ ජීවිතය තුලට කැඳවා ගන්නවා. ඒ නිසා තමයි තාම මේ ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? සමග ජීවත් වුණාට තුල ජීවත් වෙන්න බැරුව ගිහිල්ලා. මහත්තයා තුල නෙමෙයි ජීවත් වෙන්නේ, භාර්යාව තුල නෙමෙයි ජීවත් වෙන්නේ, ප්‍රේමවන්ත ප්‍රේමවන්තිය තුල නෙමෙයි ජීවත් වෙන්නේ. ගොඩක් අය ජීවත් වෙන්නේ ස්වාමි පුරුෂයා සමග, භාර්යාව සමග, ප්‍රේමවන්ත ප්‍රේමවන්තිය සමගයි ජීවත් වෙන්නේ. ඒ දෙක ලොකු වෙනසක්. ඒ නිසා සමග ජීවත් වෙනකොට සමහර වෙලාවට අතහැරෙන්නට පුළුවන්. හැබැයි තුලට එන්න ඉඩ දුන්නොත්, තුලට කැඳව ගත්තොත් ඔබේ ඇත්ත ස්වභාවය
හෙළිදරව්වේවි. එහෙනම් මේ ආදරවන්ත ආදරවන්තයන්ගේ කාල පරිච්ඡේදයේ තුලදී මෙන්න හෙළිදරව් වීමේ අවශ්‍යතාවය මේ මොහොතේ මතක තියාගන්න. එදාට ඔබට පුළුවන් වේවි මේ ආදරය ඔබේ ගේ ඇතුලේ ජීවමාන වස්තුවක් කරගන්න. ජේසු පිහිටයි.